අයිබෝවන් අදත් ස්කින් ස්පෙෂලිස් තුලින් අපි රූපලාවන්‍ය ගැටලුවක් පිළිබඳව කතා කරනවා. ඒ තමයි ඔබේ අඳුරු පැහැති තොල් ලාපාට කර ගැනීමට කරන ප්‍රතිකාර. එහෙමත් නැත්නම් ලිප් ලයිට්නින් ට්‍රීට්මන්ට් ගැන. අපේ තොල ගන්නකොට ඒකේ කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි කියුටේනියස් ලිප්. එහෙමත් නැත්නම් අර හැම කොටස තියෙන තොල. ඊළඟට තොල් තොලේ ධාරය. ඒකට අපි කියනවා වර්මිලියන් බෝඩර් කියලා. ඊළඟට වර්මිලියන් කියන්නේ අපේ තොල. ඊළඟට තියෙනවා කට දෙපැත්තේ තියෙන කොන් දෙක කමිෂර් කියලා කියනවා. ඒ ඔක්කොම මේ තොලට අයිති. එතකොට මේ ඕනෑම කොටසක වෙන අඳුරු පැහැයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. අඳුරු පැහැති තොල් ඇති වෙන්න හේතු ගන්නකොට අපි ඉස්සලම් කියනවා අපි දකුණු ආසියාතික රටක් හැටියට අපේ ජානමය බලපෑමක් තියෙනවා මේ අඳුරු පැහැ තොල් වලට. ඊට අමතරව අපි තොල් මොයිස්චරයිස් කරන්න ගන්න ආලේපන කියන්නේ ලිප් බාම් වල තියෙන සමහරක් සංඝටක නිසා යම් යම් ඇලර්ජික් තත්ත්ව ඇති වෙලා තොල් අඳුරු පැහැ වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් ලැනොලීන්, මෙන්තෝල්, මින්ට්, ස්පියර්මින්ට්, කැම්ෆර් වගේ දේවල් වලින් මේ තොල් අඳුරු පැහැ වෙන්න පුළුවන්. ඊළඟට මේ පිරිමි පාර්ශවයේ තොල් කළු පාට වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ දුම්පානය කිරීම. මේ දුම්පානය කරනකොට හේතු දෙකක් නිසා තොල් කළු වෙනවා. එකක් තමයි නිකොටින් ස්ටේන් හින්දා තොල් කළු වෙනවා. ඊළඟට නිතර මෙතන උෂ්ණත්වය වැඩි වීම හින්දා මේ තොල් වල මෙලනින් නිෂ්පාදනය වීම වැඩි වීම නිසා තොල් කළු පාටට හැරෙනවා. ඊළඟට තවත් තොල කළු වෙන හේතුවක් තමයි මේ සමහරක් අය පුරුද්දක් හැටියට තමන්ගේ දිව තොලේ ගානවා. ඒක හේතු දෙකක් හින්දා සමහරක් අය කරනවා. සමහරක් අය පුරුද්දක් නිසා කරනවා. තවත් සමහරක් අය තමන්ගේ තොල් වියලෙන හින්දා ඒක කරනවා. හැබැයි මේ තොල් වේලෙන නිසා මේ කරන වැඩේ හින්දා මේක තොල් තව තවත් වේලෙන්න එක හේතුවක් වෙනවා. ඒකට හේතුව තමයි මේ කෙල සලයිවා මේ අපේ කට ඇතුළේ තිබ්බට ඒක තොලේ ගෑවෙනකොට සහ තොල අවට තියෙන හැමේ ගෑවෙනකොට මේක ඒකට ඉරිටන්ට් එකක් හැටියට සලයිවා ඉරිටන්ට් එකක් හැටියට වැඩ කරනවා. එහෙම වෙලා එතන යම්කිසි අසාත්මිකතාවයක් ඇති කරනවා. එතකොට එතන පොඩි පොඩි ක්‍රැක්ස් එහෙමත් නැත්නම් පැලීම් ඒ වගේ දේවල් ඇති වෙනවා. හැමේ තියෙන නියම ස්වභාවය නැති වෙලා තොලේ තියෙන නියම ස්වභාවය නැති වෙලා තොලෙන් ජලය වාෂ්ප වීම තව තවත් වැඩි වෙනවා. ඒකට අපි කියනවා ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් කියලා. ඒ ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් එක තව තවත් වැඩි වෙලා තොල වියලි තත්ත්වයට පත් වෙනවා. තවත් සමහරක් අය පුරුද්දක් හැටියට තේ කෝපි ඉතා උණුසුම්ව පානය කරනවා. මේ උණුසුම්ව පානය කිරීම නිසා මේ තොල්ලවට ඇතිවෙන උෂ්ණත්වය වැඩිවීමෙන් තොලේ පිග්මන්ටේෂන් එහෙම නැත්නම් මෙලනින් හදන එක වැඩි වෙනවා. තවත් සමහරක් හෝමෝන් බලපාන ප්‍රශ්න තියෙනවා. අපේ මූණේ අපි ඇතිවෙන තත්ත්වයක් තියෙනවා මෙලැස්මා කියලා. මේ මූණේ කම්මුල දෙපැත්තේ ඇතිවෙන දුඹුරු පාට පැල්ලම් ඒවා මේ උඩු තොලෙත් එන්න පුළුවන්. එතකොට එහෙම ආවත් මේ උඩුතොල දුර්වර්ණව පේන්න පුළුවන්. ඒත් එක්කම තවත් අපි තත්වයක් තියෙනවා මේ බෙහෙත් වලට ඇලර්ජික් වෙන තත්වයක්. ඒකට අපි කියනවා ෆික්ස් ඩ්‍රග් ඉරප්ෂන් කියලා. මේ ෆික්ස් ඩ්‍රග් ඉරප්ෂන් හරිම බහුලව තොලේ එන ඖෂධ වලට එන රියැක්ෂන් එකක්. ඒක අපි සාමාන්‍ය කැස් හෙම්බිරිස්සාවට ගන්න බෙහෙත් වලට පවා එන්න පුළුවන්. එතකොට මේ බෙහෙත් අපි ගත්තට පස්සේ මේ අඳුරු පාට රවුමක් හැටියට මේ ඩ්‍රග් රියැක්ෂන් එක අපේ තොලේ දක්නට පුළුවන්. අපි මුලින් කතා වුණා මේ අපේ උඩු තොලේ තියෙන හැම කොටසත් මේ තොලටම අයිති කියලා. එතකොට මේ අපි සමහරක් වෙලාවට රෝම අපේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ට්‍රෙඩින් එහෙමත් නැත්නම් වැක්සින් වගේ ක්‍රම පාවිච්චි කරනවා. ඒවගෙනුත් මේ උඩුතොල කළු පාට වෙන්න පුළුවන්. එතකොට ඒවට දෙන්න තියෙන අවවාදය තමයි මේ පර්මනන්ට් හෙයා රිමූවල් එකකට එහෙමත් නැත්නම් ලේස හෙයා රිමූවල් එකකට යන එක තමයි මේ සඳහා කරන්න තියෙන හොඳම ප්‍රතිකාරය. අපි කලින් වීඩියෝ එකක් කතා කරා නොයෙකුත් විටමින් සහ ඛනිජ ලවණ ඌනතාවයන් නිසා මේ මූණේ තොලේ ඇස් අවට කළු පාට වෙන්න පුළුවන් කියලා.
එහෙම අඩු වෙන විටමින් එකක් තමයි විටමින් B12 අඩු වෙන නිසා මේ තොල් කළු පාට වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි තොලේ අපේ මූණේ අනිත් හරිය වගේම සන්ස්ක්‍රීන් එකක් සන්බ්ලොක් එකක් පාවිච්චි කරේ නැත්නම් ඉරාවුවටත් අපේ තොල් අවපහ ගැන්වෙන්න පුළුවන්. ඔබට ඇති මේ අඳුරු පැහැ එහෙම නැත්නම් කළු පැහැ තොල් නිසා යම්කිසි අසහනයකට පත් වෙලා මේ ගැන ප්‍රතිකාර සොයන අයෙක් නම් ඔබ සමහරක් පුරුදු අතහැරිය යුතුමයි. උදාහරණයක් හැටියට කියනවා නම් ඔබ දුම්පානය නැවැත්විය යුතුමයි. නැත්නම් ඔබ ප්‍රතිකාර ගත්තට පස්සේ ඔබ දුම්පානය දිගටම කරොත් සතියක් දෙකක් ඇතුළත නැවතත් එය අඳුරු පැහැයට හැරෙනවා. ඒත් එක්කම අර තොල්වල දිව ගාන පුරුද්ද අතහරින්න ඕන. ඉතා රස්නෙන් අපි කියන තේ කෝපි බොන එක ඒ පුරුද්දත් අතහර ගන්න වෙනවා. ඒත් එක්කම ඔබට තවත් කළ හැකි දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි හොඳ සන්බ්ලොක් එකක් මේ තොල්වල ආලේප කරන්න ඕන. සමහරක් හෝම් රෙමඩීස් වල කියනවා මේ ලිප් එක නිතර ස්ක්‍රබ් කරන්න කියලා. මේක ඉතාමත් වැරදි දෙයක්. මොකද ලිප් අපේ තොලේ හැම ඉතාමත් සිනිඳුයි. මේකේ මේ එක්ස්ෆෝලියේට් කරලා එහෙමත් නැත්නම් ඒ සෛල ගැලවීමට සැලැස්සෙන තරම් thick layer එකක් මේ අපේ තොල්වල හැමේ නැහැ. එතකොට එහෙම කරොත් අපි නිතරම දිනපතා හෝ සතියකට දෙතුන්සරයක් ස්ක්‍රබ් කරොත් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේකේ ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් එක වැඩි වෙලා ලිප්ස් ඩ්‍රයි වෙලා ඊට පස්සේ මේ තත්ත්වය තව තවත් නරකතට හැරෙනවා. නමුත් ඔබට මුලම කාලේ ස්ක්‍රබ් කරන මුලම කාලේ යම්කිසි රතු වීමක් රෝස පෑවීමක් දෙතොල්වල දකින්න පුළුවන්. නමුත් මේක දීර්ඝකාලීනව තියෙන එකක් නෙමෙයි. මේක අනිවාර්යෙන් පස්සේ අඳුරු පැහැයට හැරෙනවා මේ නිතර ස්ක්‍රබ් කිරීම හේතුවෙන්. දැන් අපි කතා කරමු ඔබට චර්ම රෝග වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර මොනවද මේ සඳහා කියලා. ඒකේ පළවෙනි එක තමයි මේකට කිමිකල් පීලින් එකක් කරන්න පුළුවන්. මේ කිමිකල් පීලින් උතර ඇහැ වටේ කරන කිමිකල් පීලින් වගේ ඉතාමත් පරිස්සමින් අඩු සාන්ද්‍රණයක් ඇතිව පාවිච්චි කරන ඇසිඩ් වලින් කරන්න පුළුවන්. මැන්ඩලික් ඇසිඩ් ඉතාමත් අඩු කන්සන්ට්‍රේෂන් එකක් සාන්ද්‍රණයක් සහිත ග්ලයිකොලික් ඇසිඩ් වගේ පරිස්සම් සහගතව පාවිච්චි කරන්න පුළුවන් ඇසිඩ් කීපයක් තියෙනවා. ඒ ඇසිඩ් කීපේ පමණයි මේ තොල් වලට පාවිච්චි කළ යුත්තේ. ඒ වගේම මේ තොල් වල තියෙන අඳුරු පැහැය ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා මේ තොල් රෝස පැහැයට හරවා ගැනීම සඳහා අපිට ලේසර් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ සඳහා කිව් ස්විච් එන්ඩීයක් මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රතිකාර එකකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රතිකාර ගණනාවක් සිද්ධ කළ යුතුයි. ඒ වගේම ලිප්ස් වල තවත් සමහරක් වෙලාවට තියෙන අර අඳුරු පැහැ ගතිය යම් තාක් දුරට අඩු කරන්න පුළුවන් ඩර්මල් ෆිලර්ස් ඉන්ජෙක්ට් කරලා. සුපුරුදු විදිහට දැන් අපි අදත් කතා කරමු DIYs ගැන. DIYs මහ විශාල ප්‍රමාණයක් YouTube එකේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හැබැයි මේ අතුරින් රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙයක් තමයි මේ හනි පාවිච්චි කරන එක. හනි කියන්නේ හොඳ හියුමෙක්ටන්ට් එකක්. ඒක හොඳ මොයිස්චරයිසින් එකක්. ඒ වගේම මේකේ ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගුයි. හනි කියන්නේ මේ පැණි මේ තොල්වල ආලේප කිරීමෙන් යම් තාක් දුරට මේ තත්ත්ව මගහරවා ගන්න පුළුවන්. මේක දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි. දීර්ඝකාලීනව ආලේප කරන්න ඕන. නමුත් දෙහි හෝ ලෙමන් යුෂ තොල්වල ආලේප කිරීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. මොකද දෙහි වලට ලෙමන් වලට අපේ හැම අපේ හිරුවෙලියට සංවේදී කරනවා. එහෙම වුණොත් ඒකේ ෆොටෝඩර්මටයිටිස් එහෙම නැත්නම් හිරුවෙලියට එන ඇලර්ජික් එකක් ඇවිල්ලා මේ තොල් තව තවත් කළු පැහැ ගැන්වීම සහ ඩැමේජ් වෙන්න පුළුවන්. මම හිතනවා ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා. ඔබ මේ සඳහා දැනුමක් ලබා ගත්තා කියලා. ඒ වගේම ඔබ මේ අඳුරු පැහැ දෙතොල් වලට ඇති ප්‍රතිකාරකම ගැන අවබෝධයක් ලබා ගත්තා කියලා. අපි මේ වගේම වීඩියෝ එකකින් නැවතත් ඔබ හමුවට එනවා ස්කින් ස්පෙෂලිස්ට් තුලින්.